නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපට තිබුණා ප්‍රධාන ප්‍රශ්නය. අපි මේ ජනාධිපතිවරණයට අපේක්ෂක ඉදිරිපත් කරනවද නැද්ද? ජනාධිපතිවරයා මේ සඳහා පැමිණෙනවද නැද්ද කියන. ජනාධිපතිතුමා පැහැදිලිව කියා සිටියා එතුමා තුන්වෙනි අපේක්ෂකයෙකු හැටියට පැමිණෙන්නේ නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරා මේ ජනාධිපති මැතිවරණය පිළිබඳ සියලු කරුණු සලකලා බලලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂක ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙමනම් අපිට තිබුණේ විකල්ප තුනක් තිබුණා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න. එහෙම නැත්නම් කොටාවේ රාජපක්ෂ මැතිතුමාට උදව් කරන්න. එහෙම නැත්නම් අපි නිහඬව ඉන්න. නමුත් වගකීතු දේශපාලන පක්ෂයක් වශයෙන් අපට නිහඬව ඉන්නට පුළුවන් කමක් නැහැ. මෙවැනි ජාතික මැතිවරණයේදී රට අගාධයට ගිහිල්ලා පත්වලා තියෙන අවස්ථාවකදී අගාධයෙන් බේරා ගැනීම සඳහා ජනතාව කෑමොර ගහන අවස්ථාවකදී අපි ජනතා මතය සමග අපි ගමන් කරන්නට ඕන. නමුත් අපිට තවත් ප්‍රශ්නයක් තිබුණා. අපේ පක්ෂයේ අනන්‍යතාවය කොහොමද ආරක්ෂා කරගන්නේ? අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අපේ පාක්ෂිකයන්ගේ අනන්‍යතාවය පාවලා දීලා ඒක විකුණලා දාලා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් නෑ, කමක් නෑ. ඒටත් අපි ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නයටත් අපි පිළිතුරු දිය යුතුයි. ජනතා හිතවාදී තීන්දුවක් ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා මේ පිළිබඳව අපේ මධ්‍යම කාරක සභාව තුළ, දේශපාලන මණ්ඩලය තුළ, පාර්ලිමේන්තු කණ්ඩායම තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුවා. විවිධ අදහස් ආවා. නමුත් අවසානයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව අපි තීන්දුව කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා, උදව් වෙන්න කියලා. නැත්තම් පක්ෂයකට බැඳීමක් නෙවෙයි. ඒ නිසා ඒ අනුව අපි ඒ ලබා දෙන සහයෝගයත් අපි යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි ඒ සහයෝගය ලබා දීලා තියෙන්නේ. ඒ සඳහා අපි සකස් කරා පොදු ජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අවබෝධතා ගිවිසුමක්, ඒ වගේම ඉදිරි මැතිවරණවලදී මේ මැතිවරණයේදී අපිට ලකුණ වෙනස් කර ගන්නට බැරි වුණත් ඉදිරියේදී එළඹෙන මැතිවරණවලදී පුටුව ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණ තරග කිරීම සඳහා සන්ධානයක් හදන්න ඕන කියලා. ඒ සන්ධානය සෑදීමේ ව්‍යවස්ථාව අපි අනුමත කරා. ඒ කරුණු අනුමත කරා, ඒ නම අනුමත කරා. නම වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය. ඒ සන්ධානය තුළ කොහොමද අපි බලය බෙදාගන්නේ කියන කාරණා පිළිබඳව අපි එකඟත්වයකට ආවා. ඒ වගේම මේ අවබෝධතා ගිවිසුම් දෙක තුලින් අපේ පක්ෂයේ අනන්‍යතාවයත්, පාක්ෂිකයාගේ අනන්‍යතාවයත්, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම ජනතා නියෝජිතයන්ගේ අනන්‍යතාවය මෙන්ම ඔවුන්ගේ දේශපාලන අනාගතයත් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් තමයි මේ අවබෝධතා ගිවිසුම් දෙක අතර තියෙන්නේ.